අපේ ලංකාවේ ඉස්සරහා අපි පොඩි කාලේ අපි බයිසිකල් වලින් තමයි ගියේ. ඉස්සර ඉස්කෝලෙට ගියා, විශ්වවිද්‍යාලෙට ගියා, ඊළඟට හවසට ඔය කොහරැවි මේ පාරේම රෑම්පාට ගාලේම යනකොට අපි බයිසිකල් වලින් ගියේ. ඒක ගොඩක් හොඳ ප්‍රවණතාවයක් තියුණා ලංකාවේ. වයසක අය වුණත් තමාගේ හැතැම්ම දෙක තුනක් බයිසිකල් වලින් තමා ගියේ. දැන් ඒක නැති වුණා. ඒ නැති වෙලා උනේ අපේ අනතුරු වැඩි වුණා, සෞඛ්‍ය මිනිසුන්ගේ සෞඛ්‍ය පිරිහුණා. මේ ඒ වගේ දේවල් වුණා, මේ එහෙම නොක්‍රීම වුණා. මේක හොඳට අධ්‍යයනය කරලා තිනවා වෙන රටවල් වල, විශේෂයෙන් යුරෝපේ රටවල් වල, ඇමරිකාවේ තමන් මේ බයිසිකල් යාමේ සහ ඇවිදීමේ ප්‍රවණතාවය වැඩි නම් ඒ අයගේ ස්ථූලතාවය, ඒගොල්ලන්ගේ ඔය ඩයබිටිස්, බ්ලඩ් ප්‍රෙෂර් වගේ තැන් අඩුයි කියලා. ඔයාගෙන් තියෙන හොඳට ගත්තොත් ඇත්තටම අපි ජීවත් වෙන කාලේ අපිට ක්‍රියාකාරීව ජීවත් වෙන්න පුළුවන් කාලය වැඩි වෙනවා. මේක සාමාන්‍යයෙන් රෆ්ලි ගත්තොත් ඇත්තටම අපි එක දවසක් ඔය කොපයක් කියමුකෝ, පැයක් අපි ක්‍රියාකාරීව හිටියොත්, බයිසිකල් පැදලා ඇවිදලා හොඳට ක්‍රියාකාරී හිටියොත් ඒ පැය හරි ඒ දවස හරි එකතු වෙනවා අපේ ඉස්සරහට. අපිට තවත් පැයක් අපේ ජීවිත කාලේ මේ කේපබල් විදිහට ඇවිදින්න පුළුවන් විදිහට බයිසිකල් පදිනවා ජීවත් වෙන. ඉතින් ගොඩක් රටවල් වල අවුරුදු 75 80 වගේ වයසවල අය බයිසිකල් වල තමයි යන්නේ. විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල, නෙදර්ලන්ඩ් වගේ රටවල් වල මහා පරිමාණයෙන් බයිසිකල් වලින් තමයි ඒ අය යන්නේ. ඒකට අවශ්‍ය කරන ගැටලු විසඳලා තියෙන ඒ රටවල්. ඒ හින්දා ඒ රටවල් වල ඒක ගොඩාක් ජනප්‍රිය, ඒක රාජ්‍යයේ විශේෂ අවධානයක් ඒ සඳහා යොමු කරලා තිනවා. ඒකයි ඉතින් අපේ රටේ ප්‍රශ්නේ තියෙන. ඉතින් ඒ එහෙම දෙයක් නැහැ අපේ රටේ. ඒ විශේෂයෙන්ම මේ ගත්තොත් ඒ වගේ අලුත් දෙයක් කරන කියන හැඟීම අපේ, විශේෂයෙන්ම අපේ පොලිටිෂන්ස්ලාට කිව්වට පොලිටිෂන් නෙමෙයි අපේ නිලධාරීන් ඔහි යන්නම් වාලේ යනවා. ඒ කියන්නේ අපි මෙහෙම කියමුකෝ, දෙනපඩියක් ගන්නවා, මේ කෙරෙන දෙයක් බලාගෙන ඉන්නවා. අන්න එහෙමයි තියෙන්නේ, දෙනපඩිය ගන්නවා, කෙරෙන දෙයක් බලාගෙන ඉන්නවා. තමා ඒක ඔය වෙන එකට දෙන කෑමක් කන දෙයක් දෙන දෙයක් කනවා ඉන්නවා ඔන්න ඔය වගේ. මේ එහෙම ලයිෆ් එකක් තමයි අපේ රජයේ නිලධාරීන් ගෙවන්නේ. ඒ හින්දා ඒගොල්ලන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක්. තීන දේවත් හරියට කරන්න බැරි තත්ත්වයක් ඇති ඉන්නේ, ලියුමක් ගන්න දුමානයක් යන. එහෙම තත්ත්වයක් තියදී මේ ඔය ඩෙන්ගු වගේ දේවල් අධිවසංග තත්ත්වයක් තියෙද්දී මේ රටෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපිට මෙන්න මේ කියන මේ නිලධාරීන්ට, මේ කියන නිලධාරීන්ට රට බාර දීලා ඉන්න පුළුවන්ද? මේ කියන නිලධාරීන්ට රට බාර දීලා ඉන්න පුළුවන්ද? ඒකයි අපේ ප්‍රශ්නේ. ඉතින් එහෙම බෑ. අපේ ඒ වගේම මැරයන්ට, ඔය රියදුරන්ට, බස් ගෙනියන නීති විරෝධී විදිහට ගෙනියන රියදුරන්ට, ඊළඟට ඔය ඒ නීති ආරක්ෂා නොකරන නිලධාරීන් ඉන්නවා, නීතියක් ආරක්ෂා කරන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලෝ අල්ලස් වලට යොමු වෙච්ච අය ඉන්නේ. ඉතින් මේගොල්ලොද රට ගෙනියන්න ඕන? මේගොල්ලොද අපේ රට ගෙනියන්න ඕන? ඒගොල්ලන්ට බාර දීලා අපි ඉන්න ඕනද? ඒක කරන්න බෑ ඇත්තට. මෙහෙම හොඳ නෑ. ඒක වැරදිනේ. දැන් ඒක වෙන රටකට ගියා නම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා තමයි. ඒ වුණාට බැරි අයත් ඉන්නවනේ. ඒ අයටත් රටක් තියෙනවා. මං කියන්නේ මේ අයිස් ගහන මේ නිලධාරීන් හින්දවත් අතේ පයේ හයිය තියෙන, කටේ හයිය තියෙන මේ රියදුරන් හින්දවත්, බස් රියදුරන් හින්දවත්, එහෙම නැත්තම් මේ නීතියක් හරිය ක්‍රියාත්මක නොකරන අල්ලස් ගන්න නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන අය හින්දවත් අපි ඒයට රට බාර දෙන්න ඉන්න බෑ කියන එක තමයි මං කියුවේ. ඉතින් අපේට පුළුවන් නම් මේ බයිසිකල් කියන දේ ප්‍රොමෝට් කරන්න අවශ්‍ය කරන පදනම් ඇති කරන්න, ඒක ලොකු දෙයක්. මෙන්න මේ බයිසිකල් කියන දේ අද නෙදර්ලන්ඩ් වල ප්‍රධානම දේවල්, මාර්ග ජර්මනියේ ප්‍රධානම දේවල්, ඩෙන්මාර්ක්, ස්වීඩන් වගේ ඉදිවුණු රටවල ඒක ප්‍රධාන දෙයක් තමයි. මේ බයිසිකල් භාවිතය වැඩි දියුණු කිරීම, මේ බයිසිකල් භාවිතය වැඩි දියුණු කිරීම තුර ඒ අයගේ
සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවෙලා තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවෙලා තියෙනවා. ඒක බොහොම වැදගත් දෙයක්. ඉතින් අපේ මේකෙදි මුලදිම ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මිනිස්සු බයයි බයිසිකල් වල යන්න බය. අනතුරු වෙන්න පුළුවන්. අපි දන්නවනේ පාරේ අයිනේ හිටියත් අනතුරක් වෙන්න පුළුවන්. මේ බස් අය වාහන ත්‍රිවිල සේවා වගේ දාවනේ ඉතාමත්ම නීතිගරුක නැහැ. මේ නීතිගරුක නැති තත්ත්වයක් තුළ අපිට මේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වගේම අපේ ඝර්ම කලාපීය රටක ඉඳලා අපේ මිනිස්සුන්ට ගොඩක්ම දාඩිය දානවා. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව. එතකොට මෙන්න මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක. ඒ වෙන රටවල් කොහොමද මේක විසඳගත්තේ? දැන් නෙදර්ලන්තේ වගේ ඒවා කාර් භාවිතය තරහා ජර්මනිය කාර් භාවිතය සඳහා තමයි ගියේ මුලින්ම. පස්සේ ඒගොල්ලෝ තේරුම් ගත්ත බෑ මේක කරලා බෑ. අපේ පරිසරයක් දූෂණය වෙනවා, එයාර් පොලූෂන් උත් වෙනවා. ඒ හින්දා මේ මිනිස්සු බ්‍රීත් කරන්නෙත් පොලූටඩ් එයා. මේ ග්‍රීන් හවුස් ගෑසස් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අපි යමු මේ බයිසිකල් වැඩේට කියන එක. දැන් ඒ රටවල් ප්‍රධාන මිනිසු ගැන හිතන රටවල් ඒ සඳහා ගිහිල්ලා තියෙන්නේ නිලධාරීන්, ජනතාව, රාජ්‍යය ඔක්කොම නන්ද. ඒ අය මොකද කරේ? ඒකයි අපිත් කරන්න ඕන. ඒ අය කරේ තියෙන පාරවල් මහා ලොකුවට පළල් කරේ නැහැ. තියෙන පාරෙම එයාලා දෙපැත්තෙන් වෙන් කරා පදිකයන්ට වෙනම කොටසකුත්, ඊළඟට මේ බයිසිකල් වලට තව කොටසකුත්. හැබැයි මම දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඒ පදිකයන්ට තියෙන කොටසෙම මේ සම්ගිස් ස්ලෝලි බයිසිකලයක් ගෙනියන්න පුළුවන්. මේ මේක වැදගත් වෙනවා. දැන් මේ ඒකෙන් මම පැද්ද බයිසිකල්. එහෙම නැතුව මම බස් වල ගියන මා විශාල වියදමක් යනවා. මේ අපිට එහෙම සල්ලි තියුන්නේ නැහැ. එතකොට ඔය බයිසිකල් පැදීම සේෆ්ටි එකකුත් තියුණා. මොකද මහ පාරේ යන බස් වලයි කාර් වලයි වදින් නැති වෙන්න අපිට අර පදිකයේ අඩි 4ක 5ක වගේ ඉඩක් වෙන් කළා තියුණා පදිකේන්ට සහ මේ බයිසිකල් වලට යන අයට. يعني ඒකේ තමයි ගියේ. අනේ ඒක ලංකාවේ කරන්න එක අමාරුද? අපේ ලංකාවේ වෙලා තියෙන මිනිස්සු රැවටෙනව නම් ඒ රැවටීමට තමයි තව කරන්නේ. අපේ රටේ ඇත්තටම මිනිස්සු එච්චර උගත් නැහැ. අපි කිව්වට උගතුන් ඉන්නවා කියලා උගත් නැහැ. ඒක පැහැදිලි. ඒ අයට අක්ෂර දැනගත්තට ඒ අය උගත් නැහැ. මේ ඒ හින්දා ඒගොල්ලන්ට කරන්නේ පාරේ ඉස්සර මිනිස්සුන්ට තිබුණ පොඩි බොරළු පාරක් හරි ඇවිදින්න ඒකට උඩත් දැන් තාර දාලා කානුව ළඟටම තාර දාලා මහ විශාලයට පාරම. එතකොට වාහන යනවා මේ කලින් අර බොරළු පාර දිවිච්ච එකේ උනා දැන් තාර දාලා තියෙන ඒකෙත් යනවා. ඉතින් ඒ විදියට තාප්පේ ළඟටම තාර දාලා තියෙනවා. ඒ විදියට අපේ රටේ මිනිස්සු මුලා කළා, මම් මුලා කළා තියෙනවා මේ අවශ්‍ය කර. වෙන රටවල වෙන්නේ ඒක නෙවෙයි. ඒක අනිත් පැත්ත. ඒගොල්ලෝ පාරේ බස් වලට ලේන් දෙකක් වෙන් කරලා ඉතුරු ටික එයාලා දෙපැත්තටම මේ බයිසිකල් යන්නේ මිනිස්සුන්ට යන්නේ හොඳ ආරක්ෂිත තත්ත්වයක් ඇති කළ තියෙනවා. ඒකන රේස් එජ් එකක්. කියන්නේ අපි කියන්නේ උස් කරපු වැටියක තමයි ඒව යන්නේ. එතකොට වාහන යන්න මේ ටික තියෙනවා. උස් කරපු වැටියක තමයි මිනිස්සු යන්නේ. අනේ ඒක බොහොම වැදගත්. මිනිස්සුන්ට ඇති වෙන සේෆ් ෆීලින් එක. පාසල් ශික්ෂණයට ඇති වෙන සේෆ්ටි ෆීලින් එක. ඒක හරිම වැදගත් දෙයක්. ඉතින් මේ ඒ වගේම බයිසිකල් වලට යොමු කිරීම තුලින් වාහන ගමනාගමනේ ගොඩක් අඩු වෙනවා. බස් අවශ්‍යතාවය, වාහන අවශ්‍යතාවය ගොඩක් අඩු වෙනවා. මෙන්න මේ අඩු වීම තුල වෙන අනතුරුත් අඩු වෙනවා. ඒතර අනතුරු අඩු වෙනවා. මේ සෞඛ්‍යයට ගොඩක් උපකාරී වෙනවා. මෙන්න මේක ගැන තමයි මට මේ කියන්න තියුනේ. මේ අපි ගත්තොත් මෙන්න මේ රටවල් වල මේ වයස් කාණ්ඩ ගත්තොත් එහෙම මේ අය පුදුම හිතේ කොච්චර දුරට බයිසිකල් වල යන්න පුරුදු වෙලාද කියලා. දැන් මේ වයස් කාණ්ඩ ගත්තාම ඒ තරුණ අය අඩුයි, බයිසිකල් යන අඩුයි. මේ කළුගෙන් තියෙන බයිසිකල් මේ වයස් 75ට වැඩි අය තමයි වැඩියෙන් බයිසිකල් යන්නේ නෙදර්ලන්ඩ් වල. මේ ජර්මනිය බලන්නකෝ. වයස අඩු 75ට වැඩි අය දැන් ගොඩාක්ම යන්නේ මේ බයිසිකල් වල. පයින් යන පොඩ්ඩක් අඩුයි.
ඉතින් මේ ඇමරිකාවේ තත්ත්වය, ඇමරිකාවේ ඉතින් ගොඩක් අර ඒක ඉතින් බලපාන අපේ ඒගොල්ලන් කල්ච එක, ඒගොල්ලන්ගේ ආකල්ප, ඒ අයගේ තියෙන අර මහාන් තත්ත්වය වගේ දේවල් බලපාන. ඒගොල්ලෝ යුරෝපීය ඔරිජින් එකක් තිබුණාට ඇමරිකාවට ගියන් පස්සේ එයාලගේ තියෙන උච්චමානය හින්දා ඒක එන්නේ අපේ ලංකාවේ නම් ඇමරිකාවට උච්චමානය ගොඩක් අයගේ තියෙන්නේ ප්‍රමාණයක් ඇත්තටම උච්චමානයට වඩා. ඉතින් ඒ හින්දා අපේ රටේ ගොඩක් අමාරුවේ යෝග කරන්න. ඒ වුණත් අපිට යම්කිසි මේක වෙන අයට බාර නොදී රටේ ප්‍රගතිශීලී රට ගැන හිතන අයට බාර දීලා අපිට පුළුවන් මෙන්න මේ වාහන සඳහා අවශ්‍ය කරන ප්‍රමාණය අඩු කරලා මේ බයිසිකල් වලටයි මේ අවශ්‍ය කරන තත්ත්වය ඇති කරන්න. ඒ වගේම ඒක කරන වෙන රටවල කරන්නේ ඒ බයිසිකල් පාකින් ස්පේස හදලා තියෙන ඒ පාකින් ස්පේස ළඟ මිනිස්සුන්ට ඇඟහෝදගෙන ටවල් සරම තියෙන පොඩි පොඩි එයාලගේම තියෙන පොඩි මේ කබඩ් වගේව තියෙනවා. මේ අයන ඒගොල්ලන්ට යතුරක් දීලා තියෙනවා. ඒක ඇරලා තමන්ගේ ටවල් එක අරගෙන මුණ පිදාන ඕනවා කරලා එහෙම දෙයියලා තමන්ගේ වැඩට යන්න පුළුවන් විදියට ඒ විදියට සකස් කරලා තියෙනවා. ඒගොල්ලන් කෝච්චි එක යනවනේ, කෝච්චි යන ඇතුළෙත් හිටන් මේ නෙදර්ලන්ඩ් වල කෝච්චි ඇතුළේ හිටන් වාහනේ ගෙනියන්න පුළුවන්. වෙනම කම්පාර්ට්මන්ට්ස් තියෙනවා බයිසිකල් ටික ගෙනියන්න. ඒ වගේම ස්ටේෂන් එකේ තියෙනවා බයිසිකල් මහ විශාල ඒරියාස් තියෙන්නේ. ඒ බයිසිකල් දර මිනිස්සු බයිසිකල් එකේ ස්ටේෂන් එකට ඇවිල්ලා ස්ටේෂන් එකේ ගමන් කරලා ආයෙ වෙන බයිසිකල්. දැන් කැනඩාවේ වුණත් මේ මම දැක්ක මොන්ට්‍රියල් වල එතකොට තමන් ස්ටේෂන් එකට යනවා නම් කොතන හරි තමන්ගේ ගෙවල් ළඟ තියෙනවා බයිසිකල් රෙන්ට් එකට ගන්න පුළුවන්. දැන් රෙන්ට් එකට අරගෙන ඒක තියෙනවා අතන බස් බයිසිකල් පාක් කරන ස්ටේෂන් එකේ. ඊට පස්සේ එයා ට්‍රේන් එකේ ගිහින් ඊට පස්සේ එයා ඉතුරු ගමන යනත් තව බයිසිකල් එකක් ගන්න පුළුවන් එතනින්. එතකොට ඒක රෙන්ටින් සිස්ටම් එකක් තියෙන්නේ මේ ඒ විදියට. එතකොට තමන් ගත්ත බයිසිකල් එක ගත්ත තැනම දාන්න ඕනේ නැහැ. තමන් ගත්ත ස්ටේෂන් එක ළඟ දැම්මයින් පස්සේ ඊට අදාළ රෙන්ට් එක වෙනම ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙලා ඒක කාඩ් එකකින් තමයි කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් තම කලින් ගෙවලා තිනවනවා නම් ප්‍රීපේඩ් විදියට ඒක යන්න පුළුවන්. මේක ගොඩක් දියුණු ක්‍රමයක් ඒ රටවල තියෙන. ඒ වුණාට අපි බයිසිකල් එකේ යනවා කියන එක අපි නිකන් පහත් කළ හැලකුවට ඒකයි බුහුමාන්නේට අදාළයි. ඇත්තටම මේ ජර්මනිය, නෙදර්ලන්ඩ් වගේ දියුණු රටවල් ඒගොල්ලෝ මේ බුහුමාන්නේට වඩා ඉන්ට්‍රෝවර්ටඩ් extroverted නෙමෙයි. තමන් ගැන හිතන්නේ, තමන්ගේ ඇතුළ, තමන්ගේ ඒගොල්ලෝ ෂෝට් එකක් ගන්න, ටී ෂර්ට් එකක් ඇඳගෙන ඒගොල්ලෝ ඒ ගමන යනවා. ඒ මිනිස්සු ළඟ අපේ ළඟ තියෙන අර පුහුමාන්නේ, සිංහල බෞද්ධය ළඟ තියෙන පුහුමාන්නේ නැහැ. ඒකයි අනිත් ප්‍රශ්න. ඕවා තමයි අපේ ගැටලු, ඒවා තමයි අපි විසඳ ගන්න ඕන. ඉතින් ඒ වුණාට කීප දෙනෙක් හරි ලංකාවේ ඉන්නවා මේවා ගැන කැමති අය, අපේ රට ගැන කැමති අය, තමන්ගේ සෞඛ්‍ය ගැන කැමති අය, ප්‍රජාවගේ සෞඛ්‍ය දියුණු කරන්න ඕනේ කියන අය ගැන. ඒ වගේම අපේ රටේ තියෙන කැන්සර්ස්, බ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටීස්, ඔබේසිටි වගේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියන අය, අපේ රටේ ශක්තිමත් නිරෝගී ක්‍රියාකාරී ජනතාවක් වෙන්න ඕන කියන හැඟීම තියෙන අය, ඊළඟ වයසක අයත් ක්‍රියාකාරී වෙන්න ඕන කියන හැඟීම තියෙන, මේ අවුරුදු 80 ගණන් වල අයත් බයිසිකල් පදින්න ඕන කියන හැඟීම තියෙන අය අපේ රටේ තියෙනවා. ඉතින් එයාට අවස්ථාවක් දෙමු. එයයි තමයි ඉස්සරහට යන්න ඕන. මේ ඒකයි මම මේ කියන්න බලාපොරොත්තුනේ මේ වීඩියෝ එක.